අද කතා කරන්නේ ඉතාම සංවේදී දෙයක්. ප්‍රියංකර පෙරේරා ඔව් රෝගාතුරෝ ඉන්නේ. ඌවක කමට අර ඇතුලේ අර මං හැම වෙලාවෙම කියන බ්ලඩ් එකේ තියෙන ඒකට ඇත්තටම කියනවා අර කම අර ඉතුරු පද්දේ පුරන රීකම මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ දිල්ලහානි ඒකනායකගේ කැමැත්ත මත. ගෑණි දරුවා සලකන්නේ මං දන්නවා ඒක. ආ කමන්නේ යාට කෙලවෙලානේ ඌ අපිට ගාණක් නැහැනේ. මම ඉන්නවා මං දන්නේ. මම ඉන්නවා ඔලාවක ප්‍රියංකර පෙරේරා මේවා දකින්නකොට hari hitter di dalam ini kata kita pada kututnya gie widi pada kututnya api minisat kama pohosat prata kain minisul oba naya gila nanti put gile kari dapat tuin oba oba ta awal ko ji wat tuin ewu kie pongge balan di gila paul lo di gila daru ko di gila ni sri lanka wakin bumi amu tu bumi ya tu dama kiang kie puni sai mama kian ni ko wata danu udah jangul wata danu roga turuin priang kerenat mar hayak janewi priang keren macang bata batin dadin dit ne අයිබෝන් හැමෝටම සුන්දර දවසක් ප්‍රාර්ථනා කරමින් ලෙන්ගතු ඔබත් එක්ක ලෙන්ගතු සුදා එකතු වෙනවා තව දෙයක් කතා කරන්නයි අද කතා කරන්නේ ඉතාම සංවේදී දෙයක් මිනිහෙක් ගොඩනගාගෙන ආපු දෙයක් එක රැයකින් කඩලා බිඳලා දාන්න හරි ලේසි හැබැයි අපි කල්පනා කරන්න ඕන මිනිහෙකුට මොකක් හරි ගහලා දානකොට ඇයි අපි එහෙම කරන්නේ අපි මානුෂීය වෙන්න හොඳ නැද්ද අපි අය එකපාරටම දෙයක් තෝරා බේරා ගන්න නැතුව කල්පනා කරන්න නැතුව මොන හරි දෙයක් දැක්ක ගමන් දඩස් ගාලා ඒ ෂෙයා කරන්න. ඒකෙන් කාට හරි බලපෑමක් වෙනවද? හානියක් වෙනවද? ඇයි ඒ හානිය වෙනවා කියලා ඔබට හිතෙන්නේ නැත්තේ? මම මේ කතා කරන්නේ ඊයේ වෙනකොට සෝෂල් මීඩියා වල අපේ ආදරණීය ගායකයා ප්‍රියංකර පෙරේරා. ප්‍රියංකර පෙරේරා ඔව් රෝගාතුරෝ ඉන්නේ. මේ අද ඊයේ රෝගාතුර වීමක් නෙමෙයි. Deng awal tu kipe ke situ, ohu erogi tatu yang inwa. Hebei make make poste ke dapu gamang, make hemat mana make dosa arupan ekaran ni. Make samahara ay, make poste ke share keran wa, ohu apitah adre kerapu, apitah adre ni rese gita gaya nak kerapu, adre niya khala karuwa ge, handat, ruat, gaya ke ikpa manak ni ohu dakter anggal silpiek. Ek dekala duka hitila, e poste ke share keran ay inwa. ඊට අමතරව නිකම් අර කුවක කමට අර ඇතුලේ අර මං හැම වෙලාවෙම කියන බ්ලඩ් එකේ තියෙන ඒකට ඇත්තටම කියනවා අර කම අර ඉතුරු පද්දේ පුරන රී කම ඒක ආපු ගමන් එනවා ඇතුලෙන් ටක් ගාලා ආ හොඳයි මූට කෙලවෙලා ඈ අපි දාලා දාමු ආයි ප්‍රසංග වේදිකාවට එන්න වෙන්න හම්බ වෙන්නේ නැහැ එහෙම කියලා අන්තිමටත් ගහනවා ඔබට ඉක්මන් සුව කියලා ඉතින් මම කියන්නේ ආදරණීය මිනිසෙක් වෙන්න ඔබ ආදරණීය මිනිසෙක් වුවොත් ඔබට ආදරය ලැබෙයි ඔබ සක්කිලි විදිහට වැඩක් කරොත් ඔබට ලැබෙන්නේ ඒ ප්‍රතිඵලය හැටියට සක්කිලි දේවල් මත තමයි ඔබට ලැබෙන්නේ. ඒ නිසා දැන් මේ පෝස්ට් එක දැම්මහම විවිධාකාර මිනිස්සු විවිධාකාර කමෙන්ට්ස් දානවා. මම මේක ඊයේ දැක්ක ගමන් මම මේ මුලින්ම කියන්න ඕන. මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ දිල්ලහානි ඒකනායකගේ කැමැත්ත මත. මම ඊයේ කතා කරා මාංශ කරන්නේ අද උදෑසන මට දිල්ලහානි කතා කරලා ඊව බලන්නකෝ සුදා මෙහෙමයි දැන් මේ පෙලක්කය කමෙන්ට්ස් ගහනවා අපි දන්න කියන චරිතෙකුත් කමෙන්ට්ස් ගහලා තිබ්බා මේ ඔය ගෑණී ළමයයි සලකන්නේ ප්‍රියංකරට මට දිල්ලහානි මීට මාස කීපකට ඉස්සෙල්ලා අර බ්‍රදර් චාස්ගේ ප්‍රෝග්‍රෑම් එකේ හම්බුණා නෙළුම් පොකුණෙදි හම්බ වෙලා එදත් කිව්වා මේ සුදා මෙහෙමයි ප්‍රියංකරට සනීප නැහැ මම දවසේ මොන වැඩට ගියත් මම ඒ රාජකාරී ටික කරලා යන්නේ ඒ මගේ යුතුයකමක් ඉතින් මේ අවුරුදු ගාන තිස්සේ දැන් අර කමෙන්ට්ස් වල තියෙන එවෙන් රිදෙන්නේ ඒ කියන්නේ ප්‍රියංකර වෙනුවෙන් ප්‍රියංකරගේ ආදරණීය බිරිඳ දිල්ලානි ඒකනායක සහ ආදරණීය පුතා තමන්ගේ ස්වාමියා හැටියට තමන්ගේ පියා හැටියට උපරිම විදිහට පුද සත්කාර ටික කරනවා ප්‍රියංකර වෙනුවෙන් මෙතුවක් කල් කරගෙන ආව ඉදිරියටත් කරනවා මේ මොහොතේත් ප්‍රියංකර ඉන්න හොස්පිටල් එකේ ඉතින් අර වගේ පෝස්ට් දැම්මහම ගෑණී දරුවා සලකන්නේ මන් දන්නවා ඒක මේ ඊට පස්සේ මම දන්නවා ඒක කියනකොට අපි ඒක 100ට 100ක් දැනගැනේ කරන්න ඕනේ ඊට පස්සේ පෝස්ට් එකට යටින් තියෙනවා මේ ඔයාව දැනගන්නද කතා කරන්නේ ඔව් මට යාළුවෙක් කිව්වා යාළුවෙක් කිව්ව පළියට එහෙම නෙමෙයි දෙයක් කියනකොට මොකද රටක් ආදරය කරපු රටක් පිළිගත්තු චරිතයක් තමයි ප්‍රියංකර පෙරේරා කියන්නේ කසඩේක් නෙමෙයි ප්‍රියංකර පෙරේරා කියන්නේ ඔබ යම් කිසි කෙනෙකුට ඔව් අපි කියනවා රයිට් ගහලා දාන්න ඕන මිනිස්සු ඉන්නවා අපහාස කරන්න ඕන මිනිස්සු ඉන්නවා බිමටම වට්ටන්න ඕන මිනිස්සු ඉන්නවා මේ රට වට්ටපු මිනිස්සුන්ට බිමටම වැටකම් ගහන්න හැබැයි ආදරණීය කලාකරුවෙකුට කලාකරුවෙක් කියන්නේ හරි සෙන්සිටිව් මිනිස්සෙක් හරි හෘදයාංග මිනිස්සු ඒ මිනිස්සුන්ට රිදෙනවා ඉතින් ඒ නිසා අපි මම එකයි කිව්වේ මේ
minisungwa gahala bimata dana pulua riddanda pulua hari lesi minisungwa riddanda hebei api manusik hadi dekaran nuna minisungwa riddi mede minisungwa sana sei mata lakri mede kiri ketamai api daragan none wisesei mama katagere mama etete mede ilahada katagere monoak neme mukakari api de api sahodera kalasil pi kute mukakari karadere kuna hama api adrenia minisik nang api adrenia kalakaruik nang api monohari dekete wacening hari හයියක් දෙන්න ඕන. ඒකයි අපි කරන්න ඕනේ. නැත්තම් මේ ආ කමන්නේ යාට කෙල වෙලානේ. උක අපිට ගාණක් නැහනේ කියලා ඉන්න හිතනවා නම් කලාකරුවෝ කලාකරුවෝ නෙමෙයි. ඉතින් ඒ නිසායි මම දිල්ලහට කතා කරලා කිව්වේ දිල්ලහනේ ඕන වෙලාවක ඕන උදව්වක් ඉල්ලන්න මම ඉන්නවා මන් දන්නේ. මම ඉන්න ඕල්ලාවක මට හයිය දෙන්න පුළුවන්. හැබැයි දිල්ලහනේ කිව්වේ සුදා මන් දන්නවා ඔයා ඉන්නවා සුදා පිට එක්ක ඕල්ලාවක මේ දිල්ලහනේ කියන්නම කියලා කිව්වේ මට. මේක සුදා ඔබ කියහන් සුදා කියලා කිව්වා. මොකද දිල්ලහනේ අවංකවම ආදරණීය තම සැමියාට ප්‍රියංකර පෙරරාට ආදරණීය ලෙස සලකනවා. ආදරණීය ලෙස සලකනවා. ඉතින් කවුරුත් අර ඔහේ නිකන් අනුන්ගේ ප්‍රශ්නයක් හරි සැහැල්ලුවෙන් බලලා ඒවට උපදෙස් දෙන්න පුළුවන්. ඒක තමන්ගේ ප්‍රශ්නයක් වූ කල තමයි ඔන්න අම්මට සිරි වෙන්නේ. ඒ වගේ දෙයක් තමයි අනුන්ට ඇඟිල්ල දික් කරනකොට අනුන්ට කෙනෙහිලිකම් කරනකොට අනුන්ට පරිභව කරනකොට එහෙම කරන්න එපා. තමන්ටද කාලයක් එනවා. තමන්ටද කාලයක් එනවා. අද දැන් ප්‍රියංකර පෙරරා මේවා දකින්නකොට hari hitter di dalam ini, oh rohal kata ini kota, deng phone nih kaki, no social media yang awalnya tiennya, itu obat kian nih ob samahara bintar, denuat ho, no denuat, Priyankara gear kakula kapu foto ek dem mana, ader ini yang minisik hati ya te, e foto ek ainkaran, muka deh, oh gue laksan pintur itu nih, pintur dalih villa, oh ikman suka kila prarthana karan, ekta mangitan honda, bende kohomari, oh pinture aran tiene vidihat anu, deng oh වෙන කෙනෙක් ගත්ත පින්තූරයක් කොහොම කොහම හරි ගිහිල්ලා ඉතින් එළියට ගිහිල්ලානේ පින්තූරේ ගත්ත කෙනා වැදගත්ුත් නැහැ ගියේ විදිය වැදගත්ුත් නැහැ දැන් වෙලා ඉවරයි සන්තෑසිය වෙලා ඉවරයි ඒකෙන් රිදිච්ච අයට රිදිලත් ඉවරයි ඉතින් තව රිද්දන්න එපා ආදරණීය ඔබෙන් කියන්නේ මොකද ජීවිතය කියන එක කොයි මොහොතේ කාට කරදරේ වෙනවද කියලා කියන්න බෑ මේක කැරකෙනවා මේ ලෝකේ කැරකෙනවා වගේ අපේ ජීවිත චක්‍රෙත් කැරකෙනවා ඒ චක්‍රේ මට යම් දෙයක් හෙට දවසේ වෙන්න පුළුවන් ඔබට යම් දෙයක් හෙට දවසේ වෙන්න පුළුවන් අපේ ප්‍රාර්ථනාව විසිනේ හැමෝම හොඳින් ජීවත් වෙන්න ඕන ජීවත් වෙන කාල පරිච්ඡේදයේදී ඉතින් ඒ නිසා අපි මිනිසත්කම පොහොසත් රටක ඉන්න මිනිසුන් අද වර්තමානයේ වෙනකොට මේවා දැඩි නායයාමකට ලක් වෙලා තියෙනවා හැබැයි ඒ නායයාමට ඔබ හුවෙන්න එපා ඔබ නාය ගිහිලා නැති පුද්ගලෙක් හැටටපත් වෙන්න අර අපේ උදාර මනුස්සකම් ටික ඒව ටික ජීවිතේට ඇප්ලයි කරගන්න එතකොට හරි සැහැල්ලුයි මේ ජීවිතේ අනිකාට උදව් කරමින් අනිකාට ප්‍රේම කරමින් අනිකාට ඊර්ෂ්‍යා නොකරමින් ජීවත් වුණහම මේ මෙතනට දැනෙනවා මාර දෙයක් මේක ප්‍රැක්ටිකල් මේ මිනිස්සෙක් හැටියට මං කියන්නේ ඒ ඔබට ජීවිතේ පුදුම සැහැල්ලුවක් දැනෙනවා ඔබ අවංකව ජීවත් වෙන්න ඔබ එතකොට කියයි නෑ අවංකව ජීවත් වෙනකොට මේ ලෝකේ ජීවත් වෙන්න විදිහක් නෑ අපිටම තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා එහෙම හිතන්න එපා ඒක වැරදි සිතුවිල්ලක් ඔබ ඔබට අවංකව ජීවත් වෙන්න එතකොට වරදීන්නේ නැහැ. කාලකන්ණින්ට හරි ගිහිල්ලා තිනවා බලපංකෝ මේ රටේ ඔක්කොම කාලකන්ණින්ටම හරියන්නේ කියලා. හැබැයි ඔබ උගේ අතුලාන්තයට ගිහිල්ලා ඔවුන්ගේ ඒ වපසරිය හොයලා බැලුවොත් එහෙම පැවුලේ පවුලේ අතුලාන්තය එහෙම ඛේදවාචක. එන ඛේදවාචක තමයි තියෙන්නේ. ඉතින් ඔය රට විනාශ කරපුගේ සමහර පුතුන්ට කතා කරගන්නත් බෑනේ. දෙවෙනි පුතුන්ට ගාලා එහෙම තමයි කතා කරන්නේ. ඒ නිසා මේ කාගේ හරි දේවල් තියෙනවා. මේ රටට කවුද එනවා කිව්වේ 2048 වෙනකොට සුද්ධු එහෙම සුද්ධි වෙනවා කිව්වේ සුද්ධු වෙනවා අපේ පොල් ගස් වල පොල් කඩන්න සුද්ධි වෙනවා අපේ කුසියේ වැඩ කරලා දෙන්න උයලා දෙන්න ඒ උ කියපෝන්ගේ බලන්න කියලා පවුල් වලට ගිහිල්ලා දරුවෝ කොහොමද කියලා ඉතින් ඒ නිසා ඔබ හිතන්න එපා මේ රට විනාශ කරපු ලස්සනට ඉන්නවා කාලා බීලා හරි සුපෝගභෝගී විදිහට ඉන්නවා කවට උන්ගේ ඇතුලේ ගින්දරක් එන ගිනි ගොඩක ඉන්නේ ඒක ප්‍රැක්ටිකලි අපි දන්නවනේ ඒ ගිනි ගොඩක ඉන්නුම් පත්තු වෙවි ඉන්නේ දැන් ඉදිරියට මොනවා වෙනවද දන්නේ නැහැ කියලා ඉතින් ගහන්න දින ඔක්කොම තුරුම්ප ටික ගහන මොන තුරුම්ප ගැව්වත් ගොඩ යන විදිහක් නැහැ රට විනාශ කරපු ජාතියක් විනාශ කරපු සමාජයක් විනාශ කරපු රටේ දරුවන්ට අනාගතේ විනාශ කරපුන්ට ඒව පරිසම් දෙනවා ඒ නිසා ඔබ විශ්වාස කරන්න එපා අපි අවංකව ජීවත් වෙනවා අපි සාර්වසාධාරණව හම්බ කරා බලන්නකො අර කාලකන්නිට විතරමයි වෙන්නේ ඒ නිසා මමත් කාලකන්නි විදියට හැසිරෙන්න ඕන කියලා හිතුවොත් ඒක වැරද්දක් තියෙනවා මේ පොළොව හරි වෙනස් පොළොවක් මේ ශ්‍රී ලංකාව කියන භූමිය අමුතු භූමියක් ඉතින් ඒකේ හොඳ මේ 2024 වසර හොඳ මිනිස්සුන්ගේ වසරක් මේක මේ කාලකන්ණින්ව ඕදලා නාය යන වසරක් නාය කියලා මෙහෙම ගාලන් ගිල උන් ඉතුරු අර පල්ලෙහාට ගිහලා ඉතුරු වෙන්නේ නැහැ උන් මේ නාය යනකොට උන් යට වෙනවා උන්ගේ පස්වලටම යට වෙලා උන්ගේ විනාශය සිද්ධ වෙනවා ඉතින් ඒ නිසා
ඔබ නැවතත් කියන්න ඔබ සාධාරණ මිනිසෙක් වෙන්න අනුන්ට ඇඟිල්ල දික් කරන නිසා තමන්ට ඇඟිල්ල දික් කරගන්න හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න මම කියන්නේ නැවතත් කියනවා ප්‍රියංකර පෙරේරාට ඔය ගෑණි දරුවෝයි සැලකුවේ නැහැ කියලා එහෙම ගහන්න එපා කැතයි මොකද රිදෙන්නේ දැන් සලකගෙන ඉන්න මනුස්සයෙක් රිදෙන්නේ දිල්හානි සහ ඒ දරුවා ඒ දරුවත් එහෙන මානසික අවුලකින් ඇත්තේ එහෙම වෙන්න එපා දරුවා හයිය ගන්න මං දිල්හාටත් කිව්ව එකයි මිනිස්සු දම්මෝ මට ගහන ගහිල්ලට මම එහෙන විපටම සමතලා වෙන්න එපා මේවා ගහන්න ගහන්න මෝහත් වෙනුන තලන්න තලන්න යකඩේ මෝහත් වෙනවා වගේ මේ හැම දෙයකින්ම අපි මෝහත් වෙන්න ඕන ඒ නිසා ආදරණීය ලෙස කියන නැවතත් කියනවා මම මේ ටික කියන්නේ දිල්හානි මට කියපු නිසා සුදාඹ කියන් කියපු නිසායි මම කියන්නේ නැත්තම් පෙලක් අය ගියා බා මේකත් ඔන්න මේකටත් උඹ අත දැම්ම නේද කියලා ඔව් අත දානවා අත දාන උන දැන් ඔල්ල අත දානවා ඒ සුදාගේ හැටියක් මට අදාළ නැහැ මේ මේ ඒ මගේ හැටියක් යම් කිසි කාට හරි අසාධාරණයක් වුණොත් ඒ ගැන කතා කරනවා ඒ මගේ විදිහ ඉතින් ඒ නිසා පුල පුලා කියන්නේ කරුණා කරලා ඔබ Facebook එකේ ෂෙයා කරා නම් ප්‍රියංකරගේ අර ෆොටෝ එක ඔබ දන්නවා වෛරල් වෙන ෆොටෝ එක කරුණා කරලා ඒක ඉවත් කරන්න ප්‍රියංකරගේ ලස්සන පින්තූර තියෙනවා නළුවෙක් හැටියට ඉන්න ලස්සන පින්තූර තියෙනවා තොප්පිය දාලා ඒ වගේ ලස්සන ෆොටෝ එකක් ෂෙයා කරන්න එතකොට රෝගාතුරෝ වින් ප්‍රියංකරටත් මාර හයියක් දැනේවි අනේ මට මගේ රටේ මිනිසුන් ආදරණීය මිනිසුන් නේද කියලා නැවතත් කියනවා දිල්හානි ඔබ රිද්ද ගන්න එපා ප්‍රියංකර මචං ඔබ රිද්ද ගන්නත් එපා පුතේ ඔයා රිද්ද ගන්නත් එපා පුතේ බහුතරයක් මේක හිතාමතා කරපු දෙයක් නෙමේ අර සුරුතරයක් ඉන්නවා මේකේ කාලකණ්ණියෝ උන් කීිනේවට සැලෙන්නත් එපා බහුතරයක් මේක ෂෙයා කරන්න නැත්තේ ඇත්තටම ආදරණීය ලෙස ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්නයි කියලා මගේ හැඟීම එහෙම සුව ප්‍රාර්ථනා කරන්න ඔබ පෝස්ට් එකක් දැම්මනම් නැවතත් කියනවා ඒ පෝස්ට් එක වෙනස් කරලා එඩිට් කරලා වෙන ඔහුගේ ලස්සන පින්තූරයක් දාලා ෂෙයා කරන්න. එතකොට අපිට කාටවත් රිදෙන්නේ නැත. එහෙනම් වැඩසටහන අවසන් කරන්නේ අපි හැමෝම එකට එකතු වෙලා ප්‍රියංකර පෙරේරා ඒ ආදරණීය දක්ෂ රංගන ශිල්පියා ආදරණීය දක්ෂ ගායකයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. දිල්හානිටත් කියන දිල්හානි ඔබ තනි වෙලා නැහැ. පුතේ ඔබ තනි වෙලා නැහැ. සුහසක් ප්‍රේක්ෂකයෝ රසිකයෝ වටා ඉන්නවා. අපි හයියට ඉන්නවා ඕන වෙලාවක ඒක නිර්භයව නියම් බොරුවට මේ channel එකේ කියන දෙයක් නෙමෙයි ප්‍රැක්ටිකල් මිනිහෙක් කියන්නේ ඕන වෙලාවක දුරකථන ඇමතුමක් දීසනින් දිල්හානි අපි ඉන්නවා වාගේ හයියට ඔයාට වැටෙන්න දෙන්නේ නැහැ පුතේ ඔයාට වැටෙන්න දෙන්නෙත් නැහැ ප්‍රියංකර මචං ඔබට වැටෙන්න දෙන්නෙත් නැහැ ඉක්මනින් අපේ රසිකයෝ පිනවන්න හරි කකුල නැති වුණා ඉතින් හරි ඒක තමයි ඉතින් ජීවිත චක්‍රය හොඳ දේවල් වෙනවා අපි තව කකුලක් හයියට දාගෙන අපි නැගිටින් මචං ඔබට නැගිටින්න පුළුවන් එහෙනම් බුදු සරණයි දෙවි පිට ප්‍රියංකර.